පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට අපි සාකච්ඡා කරන්නේ මුලින් සාකච්ඡා කළ සාම ජාතකය මුල් කරගත්ත ධර්මදේශනාවේ අවසාන කොටස. සාම ජාතක කතාව මුල් කරගෙන ධර්මදේශනා තුනක් මේ වෙනකොට සිද්ධ කරලා නිමා කළා. අද එහි අවසාන කොටස තමයි මේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ මෞපියන්ට උපස්ථාන කළ භික්ෂූන් වහන්සේ නමක් මුල් කරගෙන තමයි මේ ජාතක කතාව දේශනා කොට වදාළේ. සාම කුමාරයා පිළියක් රජ්ජුරුවන්ගේ හීපහරින් සී මුහුර්ජා වෙලා වැලි තලාවේ බිම වැටිලා හිටපු මොහොතක අම්මා සහ තාත්තා සත්‍යක්‍රියා කිරීම තුළින් පුතාට නැවතත් සිහි උපද්දවනවා. සාම කුමාරයාගේ පණනල සාම කුමාරයාගේ සිරුර හැරයයි කියන හේතුව නිසා බහුසෝදරී කියන දිව්‍යාංගනාව සාම කුමාරයාගේ ජීවිතය රැකගත්තා. ඒ කාරණා කීපයක් නිසා. එක කාරණාවක් තමයි සාම කුමාරයා මරණයට පත්වුණොත් සාම කුමාරයාට විදපු පිළියක් රජ්ජුරුවෝ පොරොන්දුවක් දීලා තිබුණා අම්මයි තාත්තයි දිවිහිමියෙන් රැක බලා ගන්නවා කියලා. නමුත් පින්නතුනි සාම කුමාරයා මරණයට පත්වුණොත් පිළියක් රජ්ජුරියොත් ලය පැලිලා මැරෙනවමයි. පුතා නැති නිසාත් ඊළඟට උපස්ථාන කරන්න පොරොන්දු වෙච්ච රජු නැති වෙන නිසාත් මව්පියෝ බොහෝම අසරණතාවයට පත්වෙනවා. අන්න ඒ නිසා මේ බහුසෝදරී දිව්‍යාංගනාව සාම කුමාරයාගේ ජීවිතේ රැක්කා. ඒකට තවත් විශේෂ හේතුවක් තියෙනවා. මීට ආත්ම භාව 7කට කලින් ඇය සාම කුමාරයාගේ මව කියලා ධර්මයේ සඳහන් කරනවා. සාම කුමාරයා නැවත වතාවක් මව්පියන්ගේ සත්‍යක්‍රියාවෙන් බහුසෝදරී දිව්‍යාංගනාවගේ සත්‍යක්‍රියාවෙන් ජීවිතය ලැබුවහම මව්පියන්ට හරි සතුටුයි. සාම කුමාරයා අම්මට කතා කරලා කියනවා, මෑණියනි මට ආයිත් ජීවිතය ලැබුණා. මෑණියනි එදා වගේම මිහිරි හඬින් මට ආයෙත් ආමන්ත්‍රණය කරන්න කියලා. මව්පියෝ සමග කතා කරලා සාම කුමාරයා වටපිට බලනකොට සිදුවෙන දේ පිළිබඳව හිතාගන්න බැරුව පිළියක් රජ්ජුරුව පුදුමයෙන් පුදුමයට පත් වෙලා බලාගෙන ඉන්නවා. සාම කුමාරයා පිළියක් රජ්ජුරුවන්ට කතා කරලා කරුණු කාරණා සිහිපත් කළා. මව්පියෝ පිළියක් රජ්ජුරුවන්ට පළවැලවලින් සිසිල් පැන්වලින් සංග්‍රහ කරන්න කතා කරනවා. පිළියක් රජ්ජුරුව කියනවා, පින්වත් සාමය මට නම් මේ මොකවත් තේරෙන්නේ නැහැ. අඩුම තරමේ යායුත්තේ කොහාටද නොයායුත්තේ කොහාටද මට දිසා වැටහෙන්නෙත් නැහැ. කළයුත්ත මොකක්ද නොකළයුත්ත මොකක්ද කියන කාරණාව මට වැටහෙන්නෙත් නැහැ. මට මේක තේරුම් ගන්නත් නැහැ. මැරිච්ච සාම ඔබ ආයෙත් ජීවිතේ ලැබුවේ කොහොමද? සාම කුමාරයා සඳහන් කළා, මහරජතුමනි යම් කෙනෙක් මනාව සිල්ගුණ මත තමන්ගේ ජීවිතය පෝෂණය කරනවද, තමන්ට ජීවිතය ලබල දුන්න
අම්මට තාත්තට හොඳින් සලකනවද? ගුණධර්ම දියුණු කරගෙන මෛත්‍රී විහරණයෙන් කටයුතු කරනවද? එවන් අයට දෙවියොත් බෙහෙත් කරනවා කියලා. මහරජ එහි සත්‍යතාවය මනාව තේරුම් ගන්න කියලා. මේ අවස්ථාවේම ඒක මනාව දැක ගන්න කියලා. පිළියක් රජ්ජුරුවන්ට ධර්ම දේශනාවක් කළා ස්වර්ණ සාම පණ්ඩිතයෝ විසින්. පිළියක් රජ්ජුරුවෝ පන්සිල්හි පිහිටෙව්වා සාම කුමාරයා විසින්. පිළියක් රජ්ජුරුවන්ට දසරාජ ධර්මය කියලා දුන්නා සාම කුමාරයා විසින්. පිළියක් රජ්ජුරුව ඇහුවා, පින්වත් සාමය, දිව්‍ය ලෝකෙ ඉපදිලා ස්වර්ග සම්පත්තිය විඳින්ද මග කියල දෙන්න කියලා. දෙව්ලොව යන්න ඕන්න, දෙව් සැප විඳින්න කැමතින මනාව මේ පන්සිල් ආරක්ෂා කරගෙන තමන්ගේ මව්පියන්ට ඇප උපස්ථාන කරගෙන ධාර්මිකව තමන්ගේ රාජ්‍ය කටයුතු කරන්න කියලා. රජ්ජුරුවන්ට මතක් කළා, මහරජ ඔබේ ආගමනය බොහොම වටිනවා, ස්වාගතං මහරජ. ඇයි එහෙම සඳහන් කළේ? පිළියක් රජ්ජුරුවෝ සාම කුමාරයාට ඊතලයකින් නොවිද්දනම් මේ කරුණු එකක්වත් මෙහෙම සිද්ධ වෙන්නේ මෙහෙම සිද්ධ නොවෙන්න තිබුණා. රජ්ජුරුවෝ කරපු ක්‍රියාකාරකම නරක වුණත් ඒකින් සියලු දෙනාටම මහලුකු යහපතක් වුණා. ඒ නිසා මහරජ ඔබේ ආගමනේ ඉතාම වටිනවා. අපේ බුදුරජාණන් වහන්සේ මේ කරුණු ටික පැහැදිලි කරලා ජාතක ධර්ම දේශනාව නිමා කළා. නිමා කරලා සඳහන් කළා, මහණෙනි, එදා සක්‍ර දේවේන්ද්‍ර හැටියට දුකුල පණ්ඩිතයන්ටත් පාරිකා දේවියටත් මේ හිමාලය ආශ්‍රමයක් මවල තවුස් පිරිකර ගෙනල්ල දීලා ඒ දෙන්නට උපස්ථාන කළේ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ. ඒ සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ වෙන කවුරුවත් නෙමෙයි, එදා සක්තිවිඳු මෙදා මගේ ශාසනයේ දිවස් ලාභීන් අතර අගතනතුර ලබාපු මේ අනුරුද්ධයන් වහන්සේමයි කියලා සඳහන් කළා. සාම කුමාරයාගේ ආත්ම භව හතකට කලින් අම්මා බහුසෝදරී දිව්‍යාංගනාව. මහණෙනි, වෙන කවුරුවත් නෙමෙයි, මෙදා උත්පලවන්නා රහත් මෙහෙණින් වහන්සේමයි කියලා සඳහන් කළා. මහණෙනි, එදා ස්වර්ණ සාමයන්ට විසපෙව් ඊයකින් විදපු මහ ශක්තිමත් පිළියක් රජ්ජුරුව වෙන කවුරුවත් නෙමෙයි, මෙදා මගේ අග්‍ර උපස්ථායක ආනන්දයන් වහන්සේමයි කියලා සඳහන් කළා. මහණෙනි, එදා ස්වර්ණ සාමයන්ගේ තාත්ත වෙච්ච දුකුල පණ්ඩිතයෝ වෙන කවුරුවත් නෙමෙයි, මෙදා සම්මා සම්බුද්ධ ශාසනයේ තුන්වෙනි මහා ශ්‍රාවකයා බවට පත්වන මහා කාශ්‍යප මහරහතන් වහන්සේමයි කියලා සඳහන් කළා. මහණෙනි, එදා පාරිකා දේවිය හැටියට මට උපත ලබලා දුන්න මව වෙන කවුරුවත් නෙමෙයි, බද්දා කාපිලා නියමයි කියලා සඳහන් කරලා ධර්ම දේශනාව නිමා කරනකොට අම්මට තාත්තට උපස්ථාන කරපු මාතු පෝෂක භික්ෂූන් වහන්සේ දහසක් නයින් ප්‍රතිමණ්ඩිත අති උතුම් සෝවාන් ආර්ය මාර්ගඵලයේ ලබාගත්ත කියලා සඳහන් කළා. එතකොට මේ උතුම් සාම ජාතකයේ මුල් කරගෙන මෞපිය උපස්ථානයේ පිළිබඳවයි අපේ බුදුරජාණන් වහන්සේ විශේෂයෙන් කරුණු පැහැදිලි කළේ. එහෙමනම් එදා ස්වර්ණ සාම පණ්ඩිතයෝ වුණේ වෙන කවුරුවත් නෙමෙයි, ලෞතුරා බුදුරජාණන් වහන්සේමයි. මෞපිය උපස්ථානයේ පිළිබඳව කරුණු දක්වලා මේ ජාතක කතාව භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ, මහණෙනි, මව්පියන්ට සලකනවා කියලා කියන්නේ
මේ ලෝකේ පඬිතයන්ගේ වැඩ. ඥානවන්තයන්ගේ වැඩ. අර භික්ෂූන් වහන්සේ බොහෝසේ යගේ කළා. නැවත වතාවක් මුළු සමාජයේටම මවට පියාට සැලකීම කියන එක මොනතරම් උතුම්ද? මාතෘ පීතෘ ගුණය කොයිතරම් ශ්‍රේෂ්ඨද කියන කාරණාවයි ඉස්මතු කළේ. එහෙමනම් මව්පියන්ට මේ තරම් බුදුරජාණන් වහන්සේ සලකන්න කියලා අපිට දේශනා කළේ භාග්‍යතුන් වහන්සේගේ ජීවිතයෙන්ම අපිට ඒකට උදාහරණද සපයලා දෙමි. ලෞතුරා බුදුරජාණන් වහන්සේට අපි කියන්නේ යථාවාදී තථාකාරී ගුණයෙන් යුක්තයි කියලා. ඒ කියන්නේ කරන දේ උන්වහන්සේ නොබියව ප්‍රකාශ කරනවා. යමක් ප්‍රකාශ කළොත් උන්වහන්සේගේ ක්‍රියාවෙන්ම ඔප්පු කරනවා. අනාදිමත් කාලයක් සංසාරේ මහබෝසතාණන් වහන්සේ මව්පියන්ට සලකපු හැටි සාමජාතකයෙන් වගේම තවත් ජාතක කතා ගණනාවකින් අපිට පැහැදිලි කරලා දේශනා කරනවා. මේ අන්තිම ජීවිතෙත් තමන් වහන්සේගේ මව්පියන්ට යම් යුතුකමක් සම්පූර්ණ කරන්න තිබුණා නම් ඒකත් අපේ බුදුරජාණන් වහන්සේ නොපිරිහෙලාම සම්පූර්ණ කළා. මහා මායා දේවීන් වහන්සේ කලුලිය කරලා තුසිත භවනි ඉපදුනහම අපේ බුදුරජාණන් වහන්සේ එක වස් කාලයක තෞතිසාවට වැඩම කරලා මාතෘ දිව්‍ය රාජයාට ආරාධනාවක් කළා තෞතිසාවට වඩින්න කියලා. තුසිතෙන් තෞතිසාවට මාතෘ දිව්‍ය රාජයා වැඩම කරහම විශාල දෙව් පිරිසකට අභිධර්මයේ දේශනා කොට වදාලා ඒ ලෞතුරා බුදුමවින් ඉස්සරලාම අභිධර්මයේ දේශනා කරපු තැන. දේශනාව අවසානයේ මාතෘ දිව්‍ය රාජෝත්තමයන් වහන්සේ අති උතුම් සෝවාන් ආර්ය මාර්ග ඵලය ලැබුවා. විශාල දිව්‍ය පිරිසක් මගඵල සහිතව ධර්මාවබෝධය කළා. තමන් වහන්සේට ජීවිතය දුන්න ඒ සත්පුරුෂ මෑණියන්ගේ භවගාමී ජීවිතය කෙරවල කරන්න අවශ්‍ය මූලික පියවර භාග්‍යතුන් වහන්සේ විසින්ම සකස් කළා. අපේ සැරියුත් මහරහතන් වහන්සේ පිරිනිවන් පාන්න තීරණය කරලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වැඳලා භාග්‍යතුන් වහන්සේගෙන් අවසරයක් ඉල්ලුවා. ස්වාමීනි, දැන් පිරිනිවන් පානා කාලයයි, මට පිරිනිවන් පාන්න අවසර දෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ අහුවේ, සාරිපුත්ත, පිරිනිවන් පාන්නේ කොතැනද කියලා. ඒ වෙලාවේ සඳහන් කළා, ස්වාමීනි, මම උපන් ගෙදරටම වඩිනවා කියලා. බුදුරජාණන් වහන්සේගෙන් අවසර අරගෙන 500ක් විතර භික්ෂූන් වහන්සේලාත් පිරිවරාගෙන සාරිපුත්තයන් වහන්සේ සාරී බැමිණියගේ ගෙදරට පිටත් වුණා. පිරිනිවන් පානා දවසේ උදේ උන්වහන්සේ ගම්දොරදී දැක්කා තමන් වහන්සේගේ ඥාති පුතෙක් බෑන කෙනෙක් එතනින් යනවා. කතා කරලා කිව්වා, මම අද ගෙදර එන බව මහෞපාසිකාවට දන්වන්න කියලා. ඒ කුමාරයා ගිහිල්ලා ඒ කාරණාව මතක් කළා. සාරී බැමිණිය තාම මිත්‍යා දෘෂ්ටිකයි. ඇය කල්පනා කළේ තරුණ කාලේ ගෙදර ආවේ නැතුව වයසට ගිහිල්ලා සිවුරු ඇරලා අද ගෙදර එනවා වෙන්දේයි කියලා. හැබැයි පණිවිඩයක් යවලා තිබ්බා මට, මම උපන් කාමරයේ පිළියෙල කරන්න. මගත් එක්ක වඩින 500ක් භික්ෂූන් වහන්සේලාට වෙනම කුටි සෙනසුන් පිළියෙල කරන්න කියලා. අතීතේ නම් කොච්චර දියුණුද.
උන්වහන්සේට ගිහි ගෙදර හිටපු කාලි මොන තරං දහස්කන්දයක උරුමක්කාරය බවට පත්වෙන්ට තිබුණද. සාරිපුත්තයන් වහන්සේ කියල කියන්නේ අසූකෝටියක් ධනය අත්තරල ගිහිල්ල පැවිදි වෙච්ච කෙනෙ. අම්මට පණිවිඩ යවන්නේ හැන්දෑ වෙනකොට පන්සීයකට කුටි හදන්න කියලා. පෙනදෙන කොයි තරං සල්ලි මිලමුදල් තිබුණත් එක දවසින් කුටි පන්සීයක් හදන්න අපිට පුළුවන්ද කියලා හිතල බලන්ට. මොන තරං පරිවාර ජනගහනයක් ඉන්ඩ ඇත්. හැන්දෑ වෙනකොට කුටි පන්සීයම පිළියල කරලා ඉවරයි. රාත්‍රී ස්ථාන දිවා ස්ථාන සහිතව රෑට ඉන්න වෙනම තැන්, දවල්ට වැඩඉන්න වෙනම තැන්, එව්වට සේනාසන යහන් මේ සියලුම දේවල් පිළියල කරලා. සාරිපුත්තයන් වහන්සේ ගෙදරට වැඩම කළා. ගෙදර අයත් එක කතා බහ කළා. උන්වහන්සේ වෙනුවෙන් පිළියල කරපු කුටියට ගිහිල්ලා උන්වහන්සේ වැඩ හිටියා. රාත්‍රී කාලයේද උදා වුණා. මහරෑ ආසන්න වෙනකොට සාරිපුත්තයන් වහන්සේ වැඳගන්න සතරවරං දෙවිවරු, සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේ, තවත් නොයෙක් දේව ගණයා විශාල වශයෙන්, මහා බ්‍රහ්මයාත් ඒ අතර වැඩම කළා. මුළු පරිසරයේම මහා ගිනි ජාලාවල් පාත් වෙනවා වගේ ආලෝකයෙන් ආලෝකයට පත් වෙලා. සාරි බැමිණිය පුදුමෙන් බලාගෙන ඉන්නවා. බැරිම තැන සාරිපුත්තයන් වහන්සේ ළඟට ගිහිල්ලා අහනවා, ස්වාමීනි, අර ඉස්සරලාම ගිනි කඳන් හතරක් වගේ බැබලි බැබලි ඇවිල්ල ගියේ කවුද කියලා. මේ වෙනකොට සැරියුත් මහරහතන් වහන්සේ අතිසාර රෝගෙන් පීඩාවට පත් වෙලා හිටියේ. නමුත් සඳහන් කළා මෑණියනි, ඒ ආවේ සතර වරන් දෙවියු කියලා. ඒ වෙලාවේ තමයි ඇහුවේ, මගේ පුතා සතර වරන් දෙවියන්ටත් වඩා උතුම්ද කියලා. සාරිපුත්තයන් වහන්සේ පුදුමාකාර නිහතමානී ගුණයක් තිබුණ කෙනෙක්. අම්මට සඳහන් කළේ නෑ, ඔව් ඒ අය මගේ අතවැසියෝ වගේ කියලා එහෙම ප්‍රකාශ කළේ නෑ. මෑණියනි, මගේ ගුරුදේවයන් වහන්සේ ළඟ ඒ අය ඉතාම පහත් අය. මගේ ගුරුදේවයන් වහන්සේ ඊට වඩා බොහොම උතුම්. ඊළඟට ආවයි සක්‍ර දේවේන්ද්‍රයන්. ඊළඟට ආවේ කියල කවුද කියල ඇහුවා. සඳහන් කළා, මෑණියනි, මෙතෙක් කල් ඔබ බොහෝම ශ්‍රද්ධාවෙන් අදහමින්, බොහොම ශ්‍රද්ධාවෙන් ගරු කරමින් ඔබ විශ්වාස කරපු අදහපු මහා බ්‍රහ්මයා යවිල්ල ගිය කියලා. ඇය තවත් පුදුමයට පත් වුණා. ජීවිත කාලයක් මම වන්දනා කරපු මහා බ්‍රහ්මයා අද මගේ පුතා ළඟ ඇවිල්ල දන ගහල යනවා. ආන් ඒ වෙලාවේ සැරියුත් මහරහතන් වහන්සේ තමන්ගේ මවට ධර්ම දේශනාවක් කළා. මේක තමයි අම්මට බණ කියන්න හොඳම වෙලාව කියලා කල්පනා කළා. ධර්ම දේශනාව ඉවර වෙනකොට සාරි බැමිණිය අහනවා, සාරිපුත්තයන් වහන්සේ, මේ තරං අමා දහමක් මීට කලින් මට පෙව්වේ නැත්තේ ඇයි කියලා. මේ දහමින් මීට කලින් මට සංග්‍රහ කළේ නැත්තේ ඇයි කියලා. සැරියුත් මහරහතන් වහන්සේ කල්පනා කළා, මට ජීවිතය දුන්න මවට මට ගෙවන්න කිසියම් ණයක් තිබුණා නම්, එහෙම නැත්තං ඇය මට පවාපු කිරිවලට මම ගෙවන්න කිසියම් මිලක් තිබුණා නම් මහ උපාසිකගේ කිරිමිල ගෙවිලා ඉවරයි කියලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා, මව්පියෝ පිළිබඳව කරුණු දක්වනකොට අම්මට තාත්තට කවදාවත් සලකලා ඉවර කරන්න බෑ මේ ලෝකේ. මේ මුළු මහ පොළොව තලයේම
බෙර ඇසක් වගේ සමතලා කරලා සත්‍රුවන් වලින් පුරවලා අම්මයි තාත්තයි ඒ මත අභිෂේක කළත් අම්මගෙන් බීපු කිරි බින්දුවක ණයගේ වෙන්නේ නැහැ. තාත්තා හලාපු දාඩිය කඳුලක ණයගේ වෙන්නේ නැහැ. නමුත් යම් දරුවෙකුට පුළුවන් නම් සිල් ගන්නෙ නැති මව්පියෝ සිල් ගන්න අය බවට පත් කරන්න. දන් දෙන්නේ නැති මසුරු දෙමව්පියෝ දන් දෙන්න උන් බවට පත් කරන්න. ගුණ පුරන් නැති මව්පියෝ ගුණ ඇති බව අය බවට පත් කරන්න. යම් දරුවෙකුට පුළුවන් නම් ආන් ඒ දරුවා මව්පිය ණයෙන් නිදහස් වෙන්න සුදුසුයි කියලා. එහෙනම් සාරිපුත්තයන් වහන්සේ සඳහන් කරනවා මහා උපාසිකාවට තිබුණා නම් යම් කිරිමිලක් මං ඒක අද ගෙවලා ඉවරයි කියලා. මොකද මේ අමාව මෙතෙක් කල් මට පෙව්වේ නැත්තේ ඇයි කියලා අහනකොට මව සෝවාන් වෙලා බව සාරිපුත්තයන් වහන්සේ දන්නවා. එනම් මේ අති උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේලා තමන්ගේ මව්පියන් පිළිබඳව පිළිපදින යම් ක්‍රමයක් තිබුණා නම් ඒ ක්‍රමයේ විදිහටම පිළිපැද්දා. අපේ බුදුරජාණන් වහන්සේ සුද්ධෝදන මහරජුරුවන්ගේ අවසාන අවස්ථාවේ එතෙන්ට වැඩම කරලා ධර්ම දේශනාවක් කරාම සුද්ධෝදන මහරජුරුව රහත් වුණා. රහත් වෙලා පිරිනිවන් පෑවා. තාත්තා වෙනුවෙන් කළ යුතු යමක් තිබුණා නම් ඒ දේත් කරලා ඉවර කළා. මහා මායා දේවින් වහන්සේගේ සමගැනීමෙන් පස්සේ උන්වහන්සේ හදලා වඩලා පෝෂණය කරපු මහා ප්‍රජාපති ගෝතමින් වහන්සේ වෙනුවෙන් කළ යුතු යමක් තිබුණා නම් ඒ කාරණාවත් මැනවින්ම සම්පූර්ණ කළා. ප්‍රජාපති ගෝතමින් වහන්සේටත් සංසාර සාගරයෙන් එතර යන්න මනාව පාර පෙන්නලා තිබුණා. ඒ පාර දිගේම ඇය සංසාරයෙන් එතරටම යන්න ගියා. එහෙනම් තමන්ගේ මව්පියන්ට සලකන එක, මව්පියෝ සංසාරයෙන් නිදහස් කරන එක බුදුරජාණන් වහන්සේත් කරපු ශ්‍රේෂ්ඨ ක්‍රියාවක්. ඒකයි සඳහන් කළේ ඒක පණ්ඩිතයන්ගේ වංශයට අයිති වැඩක් කියලා මව්පියන්ට සලකන එක. මෙහෙම සඳහන් කරලා භාග්‍යතුන් වහන්සේ තව බොහෝ කරුණු දේශනා කළා. මව්පියන්ගේ ගුණය භාග්‍යතුන් වහන්සේ හැම කෙනෙකුටම මැනවින් දේශනා කොට වදාලා දිවි තිබෙන තුරු අත් නොහැරිය යුතු සත්පුරුෂයෝ හැටියට දේශනා කළා. අපිට ජීවිතය දුන්න නිසා අබුද්ධෝත්පාද කාලයක ඔබට මට ලැබුණ මේ ශ්‍රේෂ්ඨ ජීවිතය අපිට මේ සංසාරෙන් එතරට යන්නම මෙහෙවන්නත් පුළුවන්. එහෙම නැත්තම් දුගතියක නොයා සුගතියකට යන්න මෙහෙවන්නත් පුළුවන්. ත්‍රි හේතුක ප්‍රතිසන්දියකින් මාර්ගඵල අධිගමනය කරලා සදහටම සංසාරෙන් එතර යන්න බැරි වුණත් මනාව ධර්මයේ ඉගෙනගෙන මෙහෙන් චුත වෙනකොට දිව්‍ය ලෝකවල උප්පත්තිය ලැබලා දෙව්ලොවදී ධර්මාවබෝධය ලැබලා මගඵල ලැබන ක්‍රමයක් සෝතානුදත සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ වෙනමත් දේශනා කොට වදාළා. එහෙමනම් පින්නතුනි මේ කරුණු කාරණා සියල්ලම සම්පූර්ණ කරගන්න අපිට ජීවිතය අවශ්‍යයි. ඒක දුන්නේ අම්ම සහ තාත්තා. අන්න ඒකට ණය ගෙවන්න කොහොමත් බැරි බවයි පෙර උදාහරණයෙන් අපිට පැහැදිලි වෙන්නේ. මව්පියන්ගේ අසීමාන්තික ගුණය දේශනා කරපු බුදුරජාණන් වහන්සේ එවන් ගුණවත් මව්පියන්ට එරෙහිව යමෙක් කටයුතු කරනවා නම් ඒ අයට එහි පහත් විපාක කොහොම ලැබෙනවද කියන කාරණාවත් නොයෙක් උදාහරණ සහිතව දේශනා කළා. පින්නතුනේ අපේ ශාසනයේ උත්තර කියලා සාමණේරයන් වහන්සේ නමක් පිළිබඳව සඳහන් කළා.
උත්තර සාමණේරයන් වහන්සේ රහතන් වහන්සේ නමක් බවට පත් වුණා පස්සේ කාලේ. මේ උත්තර සාමණේරයන් වහන්සේ අපේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්න කල්ප 30000කට කලින් විද්‍යාදරයෙක් වෙලා ඉපදිලා හිටියා. බොහෝ දේවල් කරන්න පුළුවන් අය. ඒ විද්‍යාදරය එක දවසක් අහසින් යනවා. අහසින් යනකොට හිමාල වනාන්තරයේ මහ පුදුම ආශ්චර්යමත් ආලෝකයක් විහිදෙනවා. වනාන්තරයේ ගස්කොළන් වලට මුදුනින් අහසට විසිරෙන බුද්ධ රශ්මිය හරියට නිකන් උණගස් වලින් පිරිච්ච වනාන්තරයකට ගින්දර තියහම උණකොළ දැවිලා දැවිලා ඒ කොළවල ගිනි අඟුරත් එක්ක උණගස් වලට උඩින් විහිදිලා රතු පාටට විහිදිලා යනකොට මුළු පළාතෙම රතු පාට ගිනි ධාරාවල් විහිදෙනවා වගේ. රාත්‍රියට වගේ බැලුවහම උණ වනාන්තරයක උඩින් නික්මෙන දුමත් එක්ක මේ ගිනි පුපුරු සහිත කොළ විසිරෙනකොට කොයිතරම් ලස්සනද. හිමාල වනාන්තරයේ වනහිසට මුදුනින් බුද්ධ රශ්මි ජාලා ඒ විදිහට විහිදෙනවා. ඒක දැකලා විද්‍යාදරයා මේ අපූරු ආලෝකය කොහෙන්ද කියලා බැලුවා. හිමාල වනාන්තරයේ විවේක තැනක වැඩ ඉන්න ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් දැක්කා. මේ බුදුරජාණන් වහන්සේ දැකලා ප්‍රීතියෙන් ප්‍රීතියට පත් වුණා. අනේ මේ උත්තමයන් වහන්සේට පූජා කරන්න මට මොනවත් නැද්ද කියලා කල්පනා කරනකොට ළඟම තියෙන ගහක මල් පිපිලා කහම කහපාටයි. ඒ කිනිහිරි මල්. මේ විද්‍යාදරය කිනිහිරි ගහෙන් මල් තුනක් කඩාගත්තා. ඒ මල් තුන කඩාගෙන බුදුරජාණන් වහන්සේට පූජා කළා. ඒ මෙයින් කල්ප 30000කට අතීතයි. බුද්ධානුභාවයත් විද්‍යාදරයාගේ ශ්‍රද්ධාවත් මේ මල් තුන අහසට පැන නැගිලා නටුව ඉහළට භාග්‍යතුන් වහන්සේගේ හිසට මුදුනින් කුඩ තුනක් ඉහළුවා වගේ රැඳිලා තිබුණා. සුමේද බුදුරජාණන් වහන්සේ ඒක දැකලා තවත් ප්‍රීතියට පත් වුණා. මේ විද්‍යාදරයා මැරිලා ගිහිල්ලා දිව්‍ය ලෝකෙ ඉපදුණා. තමන් කරපු පින්කම පිළිබඳව ඒ තරම්ම සතුටක් ප්‍රීතියක් තිබුණා. අන්න එතන ඉඳලා කල්ප 30000ක්ම දෙව්ලොවයි මනුලොවයි විතරක් සැරිසරුව කියලා සඳහන් කරන්නේ. කල්ප 30000ක්ම සතර අපායක ගිහිල්ලම නැහැ. අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ නැවත වතාවක් මනුෂ්‍ය ලෝකෙට ආවා. මේ කල්ප 30000න් මනුලෝට ආපු කිසිම ආත්මයක පහත් කුලයක උප්පත්තිය ලබන්නේ නැහැ. ශාස්ත්‍රීය කුලවල, බ්‍රාහ්මණ කුලවල, උසස්ම කුලවල තමයි උපදින්නේ. මේ බුද්ධාන්තරෙත් බ්‍රාහ්මණ කුලයේ උප්පත්තිය ලැබුවා. කිනිහිරි මල් පූජාවේ ආනිසංස දෙව්ලොව කොයි තරම් සැප වින්දද. මේ ජීවිතෙත් මනුලව උපදිනකොට රං කඳක් වගේ රත්තරම් පාටයි, ඉතාම ලස්සනයි. ක්‍රමක්‍රමයෙන් වැඩිලා දැන් තරුණ වයසේ. ඒ කාලේ රජ්ජුරුවන්ගේ එක අමාත්‍යවරයෙක් හිටියා වත්සකාර කියලා. මේ වත්සකාර ඇමතියා මේ තරුණයා දැකලා කල්පනා කළා, මොහු මට ඥාති කරගත්තොත් හරි හොඳයි කියලා. ඒ නිසා යෝජනාවක් කළා මගේ දුව විවාහ කරගන්න කියලා. දැන් මේ කාලේ නම තමයි උත්තර. නමුත් මේ උත්තර තරුණයා වත්සකාර අමාත්‍යයට ප්‍රකාශ කළේ, මම විවාහ ජීවිතයට කොහොමත් කැමති නෑ. ගිහි ජීවිතේ රැඳෙන්න බලාපොරොත්තුවකුත් නෑ.
තේහිඳ ඔබේ යෝජනාවට එකඟ වෙන්න මට පුළුවන්කමකුත් නැහැ. එහෙම කියලා තරුණයා පිටත් වෙලා ගියත් වත්සකාර අමාත්‍යා ඒකට බොහොම අමනාපෙන් තමයි හිටියේ. උත්තර තරුණයා සැරියුත් මහරහතන් වහන්සේ ළඟට ගිහිල්ලා පැවිදි වුණා. පැවිදි වෙලා උන්වහන්සේ ළඟ ශාසනික වත්පිළිවෙත් සම්පූර්ණ කරන කාලේ එක දවසක් සැරියුත් මහරහතන් වහන්සේ අසනීප වෙලා, ස්වාමීනි මොනවාගේ බෙහෙතක් තිබුණොත් හොඳයිද කියලා ඇහුවා. සාරිපුත්තයන් වහන්සේ අවශ්‍ය බෙහෙත් ගැන සිහිපත් කරාම හිමිදිරි පාන්දරම පාත්‍රයත් අරගෙන උන්වහන්සේට බෙහෙත් හොයන්න පිටත් වුණා. හිරු උදා වෙලා එළිය වැටෙනකොට උන්වහන්සේ වැයකන්දක් වගේ තැනක පාත්‍රය තියලා වතුරට බැහැලා මුහුණකට සෝදගත්තා. එදා රාත්‍රී නගරයේ හොරු ගෙවල් බිඳලා රාජපුරුෂයන්ට අහු වෙලා රාජපුරුෂයෝ හොරුන්ගේ පිටිපස්සෙන් පන්නනෝ. හොරුන්ගේ අතේ සුරක්ෂිතව තිබුණා රත්තරන් පාර්සලය. රාජපුරුෂයොත් වේගින් පිටිපස්සෙන් එලවනවා, හොරු වේගින් දුවනවා. නමුත් රාජපුරුෂයන්ගෙන් බේරෙන්න පුළුවන් බවක් පේන්නේ නැහැ. ඒ දුවගෙන යන ගමන් අර වැයකන්ද උඩ තියලා තිබිච්ච පාත්‍රය දැක්කා. අතේ තිබිච්ච රත්තරන් පොදිය පාත්‍රයට දාලා දීවා. සාමණේරයන් වහන්සේ මුහුණ සෝදගෙන පාත්‍රය ළඟට ඇවිල්ලා අතට ගන්නකොට ඒකේ රත්තරන් පොදිය. ඊළඟට වටපිට බලනකොට රාජපුරුෂයොත් එතන. ඔවුන් කල්පනා කළේ මේ තමයි හොරා. එහෙම්මම අරගෙන ගියා වත්සකාරා මාත්‍යා ගාවට. රත්තරන් සවගම සාමණේරයන් වහන්සේ ඉදිරිපත් කළා. වත්සකාරත් අඳුරගත්තා මේ කවුද කියලා. වත්සකාර අමනාපෙන් ඉන්නේ, මගේ දුව විවාහ කරගෙන සැපට ජීවත් වෙන්න කීප එක ප්‍රතික්ෂේප කරලා දැන් ගිහිල්ලා මේක තමයි කරන වැඩි. හොරකම් කෙරුවද? කවුද මෙව්වා දුන්නේ? කිසිම දෙයක් විමසුවේ නැහැ. රාජපුරුෂයන්ට එකම නියෝගයයි කළේ මොහු ගෙනහිල්ලා වාසල් පවුරෙන් එළියේ කොහොඹ ලීයක් උල් කරලා උල තියන්න කිව්වා. රාජපුරුෂයොත් උන්වහන්සේ කැටුව ගිහිල්ලා දොරටුවෙන් එළියේ කොහොඹ ලීයක් උල් කරලා උල තිබ්බා. සැරියුත් මහරහතන් වහන්සේට ආරංචි වුණා. ආරංචියත් එක්කම උන්වහන්සේ ඒ කාරණාව බුදුරජාණන් වහන්සේට මතක් කළා. අපේ බුදුරජාණන් වහන්සේ මේ සාමණේරයන් වහන්සේ දිහා ඥානයේ මෙහෙවල බැලුවා. සංසාරේ හුඟක් පින් කරපු කෙනෙක්, සසර හුඟක් භාවනා කරපු කෙනෙක්, මේ වෙනකොට කුසල් හොඳටම මෝරලයි තියෙන්නේ. වැවේ තියෙන නෙළුම් කැකුළු පිපෙන්න තරම් මෝරහම පහුවදා හිරු කිරණ වැටෙනවත් එක්කම මෝරපු කැකුළු ටික පිපෙනවා. බුදුරජාණන් වහන්සේ උල ළඟට වැඩියොත් පින මෝරලා ඉන්න සාමණේරයන් වහන්සේ අති උතුම් රහත් බවම ලබන බවත් භාග්‍යතුන් වහන්සේ දන්නවා. ආන් ඒ නිසා අප්‍රමාණ බුද්ධ ලීලාවෙන් යුක්තව භික්ෂූන් වහන්සේලත් පිරිවරාගෙන බුදුරජාණන් වහන්සේ උත්තරයන් වහන්සේ උල තියපු තැනට වඩිනවා. දැන් මේ බුද්ධ ලීලාවෙන් වඩිනවා කියලා කියහම බුදුරජාණන් වහන්සේ බුද්ධ ලීලාවෙන්ම වඩිනකොට මහජනයා පාර දිගේ පිරෙනවා. ඇයි භාග්‍යතුන් වහන්සේ අද මේ පැත්තට වඩින බව ඒගොල්ලෝ කලින්ම දැනගන්නවා? ඒ දැනගන්නේ Tamanට අමුතු ඥානයක් තිබිලා නෙමෙයි. යම් නගරයකට වඩිනකොට ඒ නගරයේ දොරටුව ඉන්ද්‍රකීලයේ ළඟට සිරිපා ධාතුව තබනවත් එක්කම ඒ මුළු ප්‍රදේශයේම බුද්ධ රශ්මියෙන් නෑවෙන්න පටන් ගන්නවා. මිනිස්සුන්ගේ ඇඟේ, ගස් කොළන් වල, ගෙවල් වල, බිත්ති වල, කඳු හෙල් පරුවත වනාන්තරේ
බුද්ධ රශ්මියෙන් ඒකාලෝක වෙන්න ගන්නවා. එතකොට මිනිස්සු දන්නවා අද මේ පැත්තට භාගිතුන් වහන්සේ වඩිනවා කියලා. මිනිස්සු පැලඳගෙන ඉන්න ආභරණ ඉබේම මිහිරි හඬක් නගන්න පටන් ගන්නවා. අශ්වය හේෂාරාව කරනවා. ඇත්තු කුංචනාද කරනවා. කුරුල්ලෝ කෑ ගහනවා. පරිසරයේ පුදුම නැවුම් සිරියක් ගන්නවා. මිනිස්සු දන්නවා බුදුරජාණන් වහන්සේ වඩිනවා. සැවැත් නුවරට රජගහ නුවරට වඩිනකොට 18 කෝටියක් ජනගහනය බුදුන් පුදන්න යමක් නැතුව අතේ නැතුව තමන්ගේ ගෙවල් වලින් එළියට බැස්සේ නැහැ කියලා සඳහන් කරන්නේ. ආන් ඒ නිසා මේ විදිහට වඩිනවා නම් යම් තැනක ලක්ෂ ගණන් භාග්‍යතුන් වහන්සේ දකින්න වඳින්න පෙරමගට එනවා. එදත් බුදුරජාණන් වහන්සේ එහෙම්මමයි වඩින්නේ. ලක්ෂ ගණන් මිනිස්සු පෙළහැදිලා සාදුකාර හඬ මුළු පලාතම දෝංකාර දෙනවා. බුදුරජාණන් වහන්සේ කෙමෙන් කෙමෙන් උත්තරයන් වහන්සේගේ උල ළඟට වැඩම කළා. ළඟට වැඩම කරලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්ත ධාතුව මොන තරම්නම් සෞම්‍ය වෙන්නේ ඇද්ද සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේගේ ඇඟිලිවල නිය ධාතු වලින් නික්මෙන රශ්මිය මැණික් කොලාලෝකයේ වගේ කියලා. ස්වර්ණ වර්ණව රැස් විහිදෙන නියපොතු සහිත භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී හස්තය උත්තර සාමණේරයන් වහන්සේගේ හිසට උඩින් භාග්‍යතුන් වහන්සේ තිබ්බා. මේ උල උඩ මොන තරම් වේදනාවක් ඇද්ද සඳහන් කරනවා. ඒ සියල්ල අමතක වෙලා හරියට අමෘතයෙන් අභිෂේක කළා වගේ කියලා. භාග්‍යතුන් වහන්සේ හිස මතින් ශීර්ෂ ධාතුව තිය ශ්‍රී හස්ත ධාතුව තියලා ආශිර්වාද කරලා මතක් කළා සාමණේරය දුකට කනගාටුවට පත් වෙන්න හේතුවක් නෙමෙයි. චෝදනාවකට ලක් වුණා හොරකම් කළා කියලා. ඒක මේ ජීවිතේ කර්මයක් කළා කියලා චෝදනාවට ලක්වීම. ඒක තමයි මේ ජීවිතේ හේතුව උල තියන්නේ. හොරකම් කිරීම. නමුත් ඒක බොරු චෝදනාවක් වුණා හොරකම් කරලා නෙමෙයි. නමුත් ඒක මේ ජීවිතේ හේතුව. ඒ හේතුව නිසායි උල තියලා තියෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා සාමණේරයේ මේකට පෙර හේතුවක් තියෙනවා. ඒකයි මේ කාරණාව. සියලු දෙනාගේම දැන ගැනීම උදෙසා පෙර හේතුව මතක් කළා. බොහොම පෙර ඈත සංසාරේ. පෙර ඈත සංසාරේ කියහම එහෙනම් කල්ප 30,000කට වඩා එහා පැත්තේ. මොකද කල්ප 30,000ක්ම දෙව්ලොවයි මනුලොවයි විතරයි උපදින්නේ. මෙහෙම කර්ම කළා නම් දෙව්ලොව යන්න හේතුවක් නැහැ ඒ 30,000 ඇතුළේ. එහෙනම් ඊට පිටින් වෙන්න ඕනේ. ගම් දරුවොත් එක්ක සෙල්ලම් කරන්න ගිහිල්ලා සෙල්ලමට කොහොඹ ලීයකින් කීරක් ගලවලා අරගෙන මැස්සෙක් අල්ලලා උල තිබ්බා. මේ සාමාන්‍යයෙන් පින පව ගැන දන්නේ නැති ළමයි කරන වැඩ. කොහොඹ කීරක් අරගෙන මැස්සෙක් උල තිබ්බා. ආන් ඒ මැස්ස උල තියපු පාපේට මේ වෙනකොට 500 වතාවක් මේ සංසාරේ කොහොඹ උලක් උඩ ඔබ උල තියලා තියෙනවා කියලා සඳහන් කළා. මේක උල තියෙන අන්තිමාත්ම භාවේ. මේක ඔබේ සංසාරෙත් අන්තිම ජීවිතේ. කොහොඹ කීරක මැස්සෙක් උල තියපු එක හේතුව. අනිත් හේතුවත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. පෙර සංසාරේ දවසක අම්මත් එක්ක අමනාප වෙලා දබර කරගත්තා. එදා මේ තරුණයා කේන්තිය වැඩි හින්දා අම්මට කියනවා මට පුළුවන් වෙච්ච දවසක මං ඔබ උල තියනවා කියලා. මෙතෙන්ට බලපාපු දෙවනි කාරණාව අම්මට කියාපු වචනේ. අම්මා උල තියලා නෙමෙයි මට පුළුවන් දවසක උල තියනවා කියලා. ආන් ඒ කර්මයක්
මේ ආත්ම 500ක් කොහොඹ උලක උල තියන්න හේතුනා කියලා සඳහන් කරනවා. අම්මට කියාපු කර්මය උල තියන්න හේතු වෙනවා. මැස්ස කොහොඹ උලේ තියාපු නිසා කොහොඹ උලකම උල තියෙනවා. දැන් සාමජාතකෙන් මව්පියන්ට සැලකීම ගැන කතා කළේ. මවට විරුද්ධව කරන එකම වචනය විපාක දෙනවා කියන කාරණාව අපිට මේකෙන් ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැද්ද? අශෝක මාලා පිළිබඳව කාරණාව සඳහන් කරනකොට, ස්වර්ණ තිලක ගැන කාරණාව සඳහන් කරනකොට මවට කියපු එකම වචනේ තමයි විපාක දීලා තියෙන්නේ. අශෝක මාලත් අම්මට කිව්වේ මම නෙමෙයි සැඬොලි උඹ කියලා. රැස් විහිදෙන දොළොස් රියනක් රැස් විහිදුනත් සැඬොල් කුලිය උපදිනවා. ස්වර්ණ තිලකත් එහෙමයි. ශරීරයෙන් විහිදෙන රශ්මිය බලන්න පුදුම ලස්සනයි. ඒ තරම් ලස්සන රූපයක්. නමුත් ස්වර්ණ තිලක උපදින්නේ සැඬල් කුලි. ස්වර්ණ තිලකයි තරම් ලස්සනයි. රජවරු 5 දෙනෙක් ස්වර්ණ තිලක නොලැබීමේ දුකට මැරෙනවා. ඒ ස්වර්ණ තිලක විවාහ කරගන්න ඔක්කොම කටයුතු කරලා ගිහිල්ලා කතා කරලා බලහම ඇය සැඬල් කුලි. සැඬල් කුලේ කෙනෙක් විවාහ කරගත්තොත් මහ නින්දාවකට ලක් වෙන්න වෙනවා. ආන් ඒක හින්දා ඇය ගැන හිතලා හිතලා මැරිලා යනවා. නමුත් මේ දෙන්නම අම්මට විරුද්ධව පාවිච්චි කරලා තියෙන්නේ එක වචනයයි. එතකොට අපි අද පාවිච්චි කරන වචන, අපි අද ක්‍රියා කරන හැටි, ගහන බනින සැර කරන රවණ හැටි විපාක දෙන්න පටන් ගත්තොත් මේ සංසාරී කෙරවල කොහෙද කියලා නම් කොහොමත් හිතන්න වෙන්නේ. ආන් ඒක නිසා දුවා දරුවන්ට නමුත් අම්මගේ තාත්තගේ වටිනාකම පුංචි කාලෙම කියලා දෙන එක සත්පුරුෂයන්ගේ හැබෑම සත්පුරුෂ ගතිය. මව ගැන විතරයි කරුණු සඳහන් කළේ. පියත් ඒ හා සමානමයි. එහි කිසිම අඩුවක් නැහැ. එහෙමනම් මේ උතුම් සාමජාතක කතාව මුල් කරගෙන මව්පියන්ට සැලකීමේ වටිනාකම, ඒ යුතුකමේ තියෙන ශ්‍රේෂ්ඨත්වය ඉතා ගැඹුරින් අවධාරණය කළා. එදා අය මෙවන් කරුණු දැනගෙන මව්පියන් ළඟ පුදුම ශික්ෂණයක් ඇති කරගත්තා. මහරජෙක් ළඟට ගියහම කොයිතරම් බයපක්ෂපාතීද අම්මා තාත්තා ළඟ හැසිරිය යුත්තේ ඒ විදිහටම තමයි. පින්නතුනි, ධර්මදේශනාවට තියෙන කාලයත් නිමා වෙලා තියෙන නිසා අපි ධර්මදේශනාව මෙතනින් නිමා කරමු.